දැංහේනම් පාඩම හොඳන්න හගන්න පඩම නමලිුවනේද සස්සන බැබලවූ සරනංකර සගරජ තෙරුණු කවරු ගෙනද පිමි කරන්න හදන්නේ අපි කරන්න හදන්නේ සරණංකර හාමුදුරුවන් පිළිබඳ ඉගෙනගන්න යන්න හදන්නේ හනිද සරනංකර සංගරාජ මාහිමියම් පිළිබඳව ඉගෙනගන්න තමයි අන්නේ උන්වහන්සේ පිඩ පාතික අසරණ සර රාජගුරු වැලිවිට සරණංකර සංගරාජ මේ කියන නම්වලි හඳුන්න්නොල තියෙනවා අසරණ සන්න සරණංකර හාමුදුරෝ. ඒ වගේම තමයි පින්ඩපාතික රාජගුරු මේ කියන නාමයන්ගෙන් උන්වහන්සේ හඳුන්න්නොල තියෙනවා. අී புතේ ඈතකාලේ අතේතයේ මේ මහනුවර සිංකඩ කළනමින් හැඳින්වා. හනිද අතීතයේ මහනුවර සංකඩ කල නමින් හඩුනුව සංකඩ කළ යුගය කියල එතොකොට කියන්නේ මහනුවර යුගයේ ගැන තමයි කියන්නේ. හනිද මේ ඉංග්‍රීසිීන්ට යටත්ව පැවතුනු කාලේ යටත් විචිත කාලේ ඒවගේම ගත්ත හම පෘතුගීසි ලන්දේසිී මේ ආක්‍රමන ආක්‍රමනත් එක් ඒවගේ ආක්‍රම අපට පෘතුගීසි ලන්දේසි ආක්‍රමණවට මහුණ දෙන සිද්ධ වනාානේ. ඒවගේම මුහුදබඩ ප්‍රදේශය අල්ලගනඉන්න කාලේ. ජனைட நோக்காக்காரை ஜனதாவට காடந்தர சாவன் சிදத்துண கடடந்தர ஹரிහர குடா சிந்த உணா அ ஏவගේ அே செயலு தேவල් மேනිසා வினாஷேයට பත්த்துணப்பே ஆகම සංස්කෘத்தය ඒவගේ. அ අපට அப்பே තිබே වட்டினா හரපදතිன் வினாசிට පත්த்துணா. பෞத்தகுமாත් வினாශட පත්த்துணா ගේ බෞද්ධගමට ඒවගේ භික්ෂු පරපුற භික්ෂ පරපුරවට නොய் கிරිහரවට தாருச்சனையන්වට லක්වෙ சிද්ධ உணா. மொனையுகது மහனுுவර யுக. හෙමனை தம்மே செங்கடக யுகே. அ எத்துකට புத்தே என் හෙමරட்ட மன்னமே වගේ காலவக்கவானුවක් පபத்தின காலுக்கு. ලංකාවේ මේ අපේ ලංකාවේ බුදුසසුන හා අධ්‍යාපනය නගාසිටුවන්න එකට ඉදිරි පත් වෙලා නගාසිටුවන්න නැවත යතත්තත්වෙට පත් කරන්න ප්‍රමුඛ වෙලා කටයතු කලා වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේ හනිද මේ වැලි විට සරණංකර වාමීන් වහන්සේගේ මෝලිකත්තේ ලංකාවේ පරිහානයට පත්වෙලා තිබුණු අධ්‍යාපනය වගේ බු නගාසිටවීමට කටේතු කලා එහ නම්පුතේ මේ පාඩමට ඇතුළත්වෙලා තියෙනෙ මේ රාජකුඩු වැලිවිට සරණංකර අනාහිමියග ජීවිතේ වැදගත් අවස්ථාසු විශේෂය අවස්ථාවන් පාඩමට ඇතුළත්වෙලා තියෙන තු මේ පාඩට පාදක වෙන්නේ. මේ කොටගම වාචීස්වර හාමුදුරුවන්ගේ සරணංකර සங்கරාජ සමය. සහ තිරනාගම රத்தන සාර හාමුදුරුවන්ගේ සගරජ වතගොත කියන. ඇසරු කරගන තමයි මේ දෙනි பாාடම සම්පාධனය කලතිෙන அනිමතකතිயாகන්නோන කොட்டගම வாචීසර හාමුදුරුවන්ගේ சரணංකර සங்கරාජ சம சரணංකර සங்கරාජ සமය කදலියලතින කොட்டගම வாචීුව හාමුදුුවோ அ මේ சரணංකර සங்கරාජ சமයහා තිராணගම රத்தන සාර හාමුදුරුවන්ගේ සගරජ ව ගො පොද් දෙක ඇසුරු කරගෙන තමයි මේ පාඩම සකස් කල්ලා තිීනම්කල්ද පොද්දෙක සරනංකර සංගරාජ සමය සඟරාජ වතකොත. හරිද හරි කියමු බලන්න පුතේ දෂ්මිණ මොහැදින්වීමේ කොටස. හඩ හොඳයි පුතේ දැඟහිෙනම් පාඩං කරලා දෙන්න බලන්න, න්න මේ කොටසා ඉසලම් පාඩම නම පාඩංකරන්න දෙවෙනි පාඩම සසුන බැබල වූ සරණංකර සගරජ තෙරණුවෝ. අනි දීළඟට පාඩම සකස් කල්ල තියෙන කොමද කොටගම වාචිස්වර හාමුදුරුවන්ගේ සරංකර සංගරාජ සමයහා තිරණගම රතනසාර හාමුදුරුවන්ගේ සංගරජ වතකොත කියන පොද්ධික ඇසුරු කරගෙන. හරි පාඩන් කරගන්න මම් පොඩි වෙලාවත් දෙන්න. හරි හොදයිපුපේ මං ඔයාලට සටහනක් දෙනව මේ පාඩමට ලියාගන්න අපි ප්‍රාභබෝධය ප්‍රශ්න ටිකටත් ලියලි වුුණාට පස්සේක කරමු වෙලා තිබුණු නැත්තම් මංික ග්‍රෝප් එකකට දානවා. තොටවාල ලස්සන්ට පිටපත් කළ මටේවන්න ඕනේ නමත්තික්ක. හද සොරිි. ලබන සතියතකට අපි පන්ති කරනකොට ඒ සටහන හැමෝගෙම පොතේ ලියවිලා තියෙන්න්න ඕනේ හරි දැම් මෙන්න මේ කරුණු තුන පමණක් ලියාගන්න මං ඉරිගහලා තියෙන දෙකයි මේ පාඨකරලා තියෙනෙකයි පිට පිරිවලටම ලියාගම්මු නිත්තනෙද මේ ඔබල මේ කරුණ ලියන්න පටන්ගත් නැත්තම් මෙ සමයෙහි ලක්ව කියන තැනී දම්ම ලියන්න . ඒත්කමක් නැනැත්තං මිඩිව නැතත් කමන්න ඇතකට මතක තියාගන්න ඕේ සංගරාජ හාමුදුරෝ හිටියේ මේ මහනුවර යුගෙ කියල. ඒමතක නම් දියන්න ඕන්න. හරි දැඟ එහෙනම් අපේ පාඩමතරන්නයන් සටහන අනිවාදම ද්‍රූපයකට එවන්න ලියා ගත්ත බැරිවුණු කෙනෙක් ඉන්නවනම්. ඒටික. න්න ලියගන්න නැත්තම් පොත්ත දාලා තියෙන්නේ ග්‍රෘෝප් එකේ තියනවා එතනින් බලියාගන්න පුළුවන්. හරි අඩින්දූ කියවමු බලන්න මේ පළවෙනි චේද දෙක පුතේ අනිත් අයත් අවධානින් ඉන්න ඕනේ නමත්තන තැනින් මං කියවන්න කියන කෙනා කියවන්න ඕනේ හරි අලින්දුුව එතනින් අවත්තමු දැම් පුතේ සරණංකර හාමුදුරුවු ඉප දෙන්නේ දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ කාලේ. හරිද සරණංකර හාමුදුරුව ඉප දෙෙන්නේ දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ කාලේ. කෞත මේ දෙවන විමල ධර්මසූරිය රජතුමා කියන්නේ දෙවන විමල ධර්මසූරිය රජතුමා කියන්නේ පුතේ දෙවන රාජසිංහ රජතුමාගෙන් පස්සෙේ. රාජ්චත්්‍රයට පත්වුණු. ඔහුගේ පුතා තමයි මේ දෙබන විමලධර්ම සූරිය රජතුමා කියලා කියන්නේ. හනිද මෙතුම ඉතාමා ශ්‍රද්ධාවන්ත රජ කෙනේ. හනිේද දළදා වහන්සේ වෙනුවෙන් තුම්මහල් ප්‍රාසාධයක් දිදි කලා ඒවගේම තමයි පුංචිකාලින් දම් පන්සල ආශ්‍රය කරගෙන තමයි හැදී වැඩනින්. පන්සල ඇසුරු කරගනය ආභාසියක් තිබුණ ඒවගේම තමයි මේ කාලේ රට හරිම සාමකාමීව පවත්වාගැනීමට, මෙ තුමට හැකියාවක් තිබන සාමකාමීව තමයි රටපාලනය කරේ. හනිද ඊට පස්සෙපුතේ තුම්පනය ප්‍රදේශය තමයි සරණංකර හාමුදුරුවු ගිහිකාල ඉප දෙන්නේ. හනිද තුම්පනය කියන ප්‍රදේශයේ උපත ලබ මේ හාමුදුරුවන්ගේ ගිහිනාමේ වුනේ කුලතුංග. අනිද ගිහිනාමේ වුනේ කුලතුග. දකට මේ කුලතුංග කියනේ පුංචිතරුවා මොලින්ම මෝලික අධ්‍යාපනය ලබන්නේ එරමුදු ලිය අද්දේ උපාසක රාල කියන ගුරුතුමාගේෙන් ඔන්න බහවරන්න ප්‍රශ්න පත්තරේකට හරි ඇහෝොත් මතකතියාගන්න මෝලික අධ්‍යාපනය ලබන්නේ එරමුදු ලිය අද්දේ උපාසක රාල කියන ගුරුතුමාගේෙන් අනිද. තකොට නම් පොත මගුල්ලකුණ සකස්කඩය නවරත්නය කියන පොත් පත් දේවගේම පොස් කළ පොත්වල අකුරු ලියනක ද මේ කුරුතුමාගෙන් තමයි ගෙන ගත්ත මේ පොත්තික මම පාඩ මේ ඉදිරිියයට යනකොට ආලට පෙන්නන්නන් මේ වැචා අරූප. එහනම් පුොතේ මොනාද මේ නම් පොත්ත මගුල්ලකුණ සකස්කඩය නවරත්නය කියල කියන්නේ මේ කියන්න පුතේ මේ පොත් අකුරු උච්චාරණය කිරීමේ අරමුණින් තමයි මේ පොත් ඉගැන්ුවේ යම් කිසි දරුවකට හොඳින් අකරච්චාරණය පහසු වෙන්න අකුරච්චාරණය කිරීමේ අටයෙන්ම තමයි මේ පොත් රචනා කරලා තියෙන්න්නේෙ මේ පොත් ඉගැන්වීම් කටේතුෝ සිදුකරේ. එහෙනම් පුතේ මේව ඉගන ගත්තය කුලතුන්ග දරුවකාගෙන්ද ඕ පොත්තියන නේ දෝගොලගාවත්තේ හරිකාගෙන් දිගෙන ගත්තේ මූලිකද්‍යාපනය ලැබ් එකකාගෙන්ද න්න හරියට මුදුලි අද්්‍යේ උපාස කරාලකෙන ගොරුතුමාගෙන් තමයි අධ්‍යාපනය ලැබේ මූලික අධ්‍යාපනෙන්. හලද ඊට පස්සේ මේ එරමුදුලි අද්දේ උපාස කරාලගේ නෑදෑ කෙනෙක් ඉටියා සූරිය ගොඩ රාජකුරු හාමුදුරුවෝ කියලා. හනි එරමුදුලි අද්ද උපස්ස කරාලග නෑදෑ කෙනෙක් කිටිය පුතේ සරිය ොඩ ප්‍රදේශය රාජකරු කියලා සුරිය ොඩ රාජගර කියල තමයි හිටිය. හැබැයි පුතේ මේ සූරියගොඩ රාජගුරු කියන හාමුදුුවොත් උප සම්පදා වෙලා හිටිය නැහැ. එවනකොට මේ සමාජ දේශපාලම ආගම පරිහානියට පත්වෙලා තිබ්බන උපසම්පදාවත් මේ කාලේ නැතිව ගිහිල්ලා තිබුණේ. හනි ද ගැන අප ඉදරියදිත් කතා කරමු. ඊට පස්සේ මේ කුලතුග කියන දරුවා? මේ සූරියගොට රාජගුරු හාමුදුරුවංගාවට යොමුකිරීමෙන් පස්සේ. දෙමවපිය ආශිර්වාදය ඇතුළ දෙමාපියන්ගේ අවසරේ ඇති වැලිවිට සරණංකර හාමුදුරුව කියලා පැවිදිිදිවයට පත්වුණ පැවිදිියුණ වැලිවිට සරණංකර කියලා තමයි පැවිදිියුණේ. අනිද බලන්නකො මෙතන කියනෝ දෙමාපිය ආශිර්වාදය ඇතිවනේද. දෙමාපිය අවසරේ ඇතිව තමයි. පැදි වෙලා තියෙන්නේ හනිද හැබැ කලින්නං හිම පැවිදිවෙන්න දෙමාපිය අවසරයක් අවශ්‍ය වනේ නෑ හැබැයි බුදුහාම්ප්‍රකාල් බුදු හාමුදුරුව ඉන්න කාලන බුද්ධ කාලි නොමක ශික්ෂාපදයක් පණවනම එකට හේතුව තමයි දැම්පුතේ මේ බුදු හාමුදුරුව නන්ද කුමාරයවත් පැවිදි කරගන්න ඕනේ නේද ඊට පස්සේ න මේ ැන් සිද්ධර්තු කුමාරයයක් විහිගී හ දමළ ගයාට පයිහිදදිගේ හැට දාලා ගියට පසේ නන්ද කුමාරය හින්ද සුද්දෝද ජතුමා හිතාහදාගන්නව නේද ඊට පසේ නන්ද කුමාරේවත් පැවිදි කරවගන්නවනි බුදු හාමුට ඉට පස්ස අනේ මට රාහුල කුමාරයහි න්නඕනනි කියලා රාහුල කුමාරය හින්ද පැවිදිරව රාහුල කුමාරය නිසා හිතාහදාගන්න ට පසේ රහල කුමාරයත් පැවිදිි කරාණ ඉතින් සුද්දෝද රජතුමා දුවගෙන දූගෙන න්සලට කියිය බුදු මුදුවෝ වැඩි ස්ථානයට ගිහිල්ල හරිම දුකින් කිව්වා බුදු හාමුදුදරුවණේ මේ පිය සෙනහස කියලා කිය අන මේේ තාත්තගේ ආදරය කියලා කියන්නේ සම්ම සිසාරා ඇටමිදුලු තුළටම වැදදිලා වැදමිදුල්ලෝයට වැදිල වේදනා දෙන මේ වේදනා දෙනවකිව ඒ තරම් පිය සනිහස ඇතියන ප්‍රබලත්වේ ගැඹුරු බාව උන්වහන්සිට කිව්වයිට පස තමයි ශික්ෂාපදයක් පැනුවේ මහන කරගන්න වනන් දෙමාවපියන්ගේ අවසරේ ඕන කිය නේද ඔන්න දැන් මේ සරණංකර හාමුදුරුවත් ඇමිකුලතුඟ කියෙන දරුවා දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතිව සරණංකර කියලා පැපදිදිවයට පත්වනා. හඩ. ඊළඟට කියමු බලන්න නැතුලි. හරිපුත්තේ අපතනින් අතර කරම දැම්පුතේ මේ සරිය ගොඩ රාජගුරු හාමුදුදරුවන්යටටදේ පැවිදිදිීවයට පත්වනන් මේ සූිය ගොඩ රාජගුරු කෙන හාමුදරුවෝ උප සම්පදා වෙලා හිතියනෑ නමුත් ඒකාල උපසම්පදදා භික්ෂන් වහන්සල නෑනේ ඔයා ගන්න තරිමා අසීරුයි කරන්න දෙයක් නැහැ ඒ සුදුසු පිළිවෙතනවේ නමුත් තිබුණ ත්ේ හැටියට උන්වහන්සේවිතින් පැවිදි දැවිද්ද ලබාගත්තා අපේ මේ සරණංකර හාමුදුරුවෝ. අහනිද දැම් මේ සූියකට ඉමියන්යටතේ තමන්ගේ දැනුමදියුණුකට ගැනීමම්ට මේ කටේතුකටපු සරණංකර හාමුදුරුව සරණංකර සාමනේරයන් වහන්සේ. කනිද இපමණකින් සෑහිමත පත්තුනේ නෑ කියල තියෙනවනේ ද බලන්නක මොනතරං ඉගන ගැනීමට ආසාාවකින් යුපතුනාද කැමැත්තිකෙන් පසනාද කියවනාන්නේේද. ඒ තමන්ටු ගන්නන දේ තමන්ට ප්‍රමාණ වෙන්න නැත්තන් තවත් දැනුම සාගෙන යනවනේද උදුහා මේ බෝසතාණන් වහන්සේ එහෙමන ආලාර කාරා මුද්ධ කරාම පුත්ත ඊටත් කලින් තවත් බරුවරුගාවට ගියය උගන්නවනදේ තමන් දන්නවනම් ප්‍රගුණක ලිබරයිනම් තවත් දැනුම අවශ්‍යනගේ දැනුම දැන් මේ උන්වහන්සේ දැනුම් පිපාසිත විඳල තියෙනව වගේ නේ දේ කියන්නේ තව තව දැනුම වර්ධනය කරග ඉගන ගැනීමට තිබ්බ කැමැත්තේ තුළින් පැහැදිි වවා. හැනිද ඉතිං ඊට පස්සේ ඔන්න උන්වහන්සේ තවත් දැනුම ස්වාගනයන්න කටයුතු කරලා තියෙනවා. අනේද එතකොට පුද්දේ මේ කාලය වෙනකොට ලංකාවේ භාෂා සාහිත්‍ය පරිහානිිකට තත්ත්වයක් තමයි තිබුණ නේද යුකයේම සංකඩළ යුගෙම ගත්තහම මාර්ථික සමාජය දේශපාලන හේතු නිසා පිරිහීමට පත්වෙලා තිබුණේ ඒ ශාස්ත්‍රී කටයුතු පිරිහීමටත්වන කාල වකවනුව කියලා පිග ගත් අන නේද ඊට පස්සේ කාගාවට දිගෙන ගන්න ගී. එමො බලන්න පොත බල ආගාවටදගේ අන්න හරිපුතේ දැම් මේ භාෂා සාහිත්‍ය තිබ මේ පරිහානි කර තත්වය හින්ද උන්වහන්සේ පාලි භාෂාවිගනගන්න කියලා. ඒ හිරකල්ල නේද හිරේ හිටපු සිරගත්තව සිටි ලෙෝකේරාලවෙත හෑමට සිද්ධ වුණනාානේද තමන්ටිගෙනගන්නට අවශ්‍යනා ඒ පුද්ගලයා නේද කුමන ත්වේක පුද්ගලයක්ුුණා තමන්ගේ අරමුණනිිෂ්ට සිද්ධ වනනා හොඳ අරමුණින් යන පාලි භාාවගෙනගන්න නේද. එනිසා මේ තිබ්බ දුෂ්කරතාවයන් ගැන හිතන්න ඇතුව තමන්ගේ අරමුණට ඉලක්කයට යන්න කටයුතු කරපු ආකාරය තම්මංගේ ලක්ක්‍ය අරමුණ සාධනය වෙනකම් තමන්ගේ උත්සහයත් නොහෙරපු ආකාරේ මේ තුළින් පැහැදිලි වෙනොම හිරේ හිට පු ලෙව් කියරාලාගාවට ගිල්ල උන්වහන්සේ පාලිභාෂාව ඉගෙන ගන්නවා. හනිේද ඒවගේම තමයි? මෙனி කියியனம அலகல்லே கந்த பாமுல கடிகமோப்பதேஷே வாசேக்கதமி. மாக்கி ஹெல்வல சிரகத்தவக்கடசில் எெவ்க்கேராளவது தினப்பதாமி இ கனகண்ண கியா. அனிது அழகல்லே கந்த பாமுல கடிகமப்பதேේஷே வாசேக்கරப்போமே மாக்கி ஹெல்வல சிறகத்தக்கப்பு ட்டு எெவ்க்கேராள தின்னபதாம் கியாகக்கயானோ..ட்டு பலன ඕனேம் துஷ்කரதாාවයක් மிந்ததராக ஐ அධ්‍යපனே பலனைலாගන්න. හටේතුකරපු ආකාරේ මෙත නති පැදිර්වෙන වනේ ද දැන් සමහර වෙලාවට වර්තමානයේ චූටි අඩුපකාඩුව තිබන අනේ මට බෑ මට මේකනෑ මටිගෙන ගන් බෑ මට කලාසයන්න බෑ මටිස්කෝලයන් බෑ මේකොන් කියෙන නද. බලන්න වෙතකොට තියනම්පත් අසීමිත සම්පත්නය සම්පත් සීමිතයිනේද හැබැයි උත්සහය අසීමිතයිනේ දුන් වහන්සේගාව තිබුත් සහය අසීමතයෙෙන දිනකතා ගිහිල්ල ඉගෙන ගත්තේ. බාானවතාே நாம காண்ட நாமකාண்டே අවසානය දක්වා ඉගෙනගත්ත මේ බාලවතාය පොතමයි ගෙනගෙනති. முக்காத்தமே බාලවතාரே බාானාවතාரேகில எனපු வி්‍ය කරන පොතා. ඉස්සරි ගෙනගත්ත வයාකරண පොතක් தමයිා පදසාධනය කරண ආකා මෙහි අන්තரගත உண අදවිතරக்නෙவே වර්த்தமானே විතරனுவே අතීතத்து වடத்தமானேත්. මේ පාලි භාෂාව ඉගෙන ගන්නාය පරිහරණය කරන පොතක් විදිරම මේ බාලවතාරය සඳහන් කරන්න පුොළවා. පොත්පත් කල සඳහන් වෙනවා පුතේ ධර්ම කීටති කියලා හාමුදුරු නමක් තමයි රචනා කරලා තියන්නේ කියලා. හනිද ඊට පස්සෙ පුතේ බලන්නකු තව සුවිශේෂී සිදධිය වලුව තමන් ඉගෙනගත්තදේ වත් කෙනකුට කියනව තමන් ඉගන ගත්තදේ තවත්ෙන රුගන්නවා සිටිනා මළුවේ සිල්වසිල්වත් තැනෙන තමන්ගේ මිත්‍රයට තමයි ඉගනගත් ඉගැන්ුවේ අනි සිටිනාමළුවේ සිල්වත් තැන හොඳට නමක් පාඩකරගන්න බහවන්න පෙසරවලට හන්න පළුවන් සිටිනා මලුවේ සිිල්වත් තැන අනි තමන්ගේ මිත්‍රයකට ඉගැන්ුව ද තමන් ඉගන ගත්තදේ ධාරණයක තම සොරි හද ටිකක්පුදේ කැස්ස එනිසා ටිකක් අමාරුවෙන්. උගන්නන්නේ නිසා පහස්ථාවයක් වෙනවනංවාලට සමහවෙන්න හරි. මේ සිටිනාමාඩුවේ සිල්වත් තැන කියන තමන්ගේ යාලුවට තමයි යොගන්නන්නේ මේක උන්හන්සේ තුළ තිබව හොඳ ලක්‍ෂණය පැහදිලිවිෙනනේ තමන් ඉගෙන ගත්ත තැනම තව කෙනෙකුටත් කියල දෙන ඒක වටිනවනනේ එදය වගේ තමයි තව කෙනෙකුට ඉගැන්වාක හොඳින් ධාරණය වෙන ඔයාලත් එහෙමන නේද සමහර වෙලාට ස්කොලිටිච ඉගන්නපු දේ. මතකතියාගන්නඕන හින්ද අම්මගේ සාරිය කුත්තැන්ද කර නේද සමහරලඩේ කෝට්ටකුත්තරගෙන පොල් ගස් වලට ගහනවා නේද. ඉට අබගස්වට ගහන ගහු ගන්නනනි ැ ඒහම කරන්නේ හොඳේ මත ීටිනනානේ දෙෙක් සෑම් කාලටත්තිහෙම කන්නවානේද. නැත්තං කෞර හරිලඟ ඉන්නවා කියල කියල දෙනවා. ඉම කියල දුන් හමකදේ න හොඳට මෙස්සරණ මත්තකීටිනව නේද. කී පාලට්ටීච කෙනෙක්කු නාද නේද. මෙස්සරනි කැමතිත්තීච කෙනෙක්ව වන නේද. හරි. එතකොට පුදතේහිෙනම්? ඕ ගොඩක් කයින්නවනේ . ඉතින් පුතේ එහ තමින් මිත්‍රයට ගැන්නවා. හරිද පස්සෙ කාලෙක මේ පල්කුගුරේ අත්තදස්සිකෙන හාමුදරුවන් ගාාවටිගේ ලේ හාමුදරුවන් ඇස්ුරේද මේ බාලවතාරේ තමන්ට සම්පූර්ණය කරන්න බැරි කොටස්ටිකක් ඉගෙනගෙන බාලවතාරේ සම්පූර්ණය ඉගෙනගත්ත මේ හාමුදුරුව. හරිද ඒවකින් පුතේ උණහන්සේ තුළ තිබබ ඉගනීමට තිබ්බ කැමැත්ත ආසාාව. මොනතරම් ඒ වෙනුවෙන් කාලයක් කැපකරාද කියන එක මොනතරම් ගැන ගැනීමට උදෝගයක් තිබ්බද කියලා පැහැදිලි වෙනම උන්වහන්සේ සම්බන්ධ පුංචි කතාවගේ. හරිද ඒ තමයි පුත්තේ සරණංකර හාමුද්‍රෝ නිදාගන්නකොට සැප හැ සැත්ත පෙනකොට හිසට පොල්කටුවත් තබාගෙන නිදාගෙන තියෙනහනි දෙහෙම කරලා තියෙන්නේ දැන් සැප්ට නින්දක් නැති වුන හමනේ ද අපේ හිතන්නක කොට්ටේ වුණා හරියට තිබ නැත්තාම් ඉතර නිතනෑ හැරෙනවනේද ඉතින් දැ මේ මෙතුම මේ උන්හන්ේ මොදකල නිස්සට පොල් කට්ටක් තියාවුන ලොට පොල් කටුවත් බාගන තමයි නිදදාගන තීන්දල තිීන් තකට එක්දිකට නිදාගන්න බෑනෙේ හිස්සට දැරන වේදනාම් නිසා එකදිකට සැතපෙන්න බැරිහින්දාවදි වෙනවා. අවද වුණහම් මොකද කරන්නේ අවිදුන හැම්ම අවස්ථාවකම පාඩං කරන්නයි භාවනා කරන්නයි තමයි ඒ වෙලාව වෙන්කරගෙන තියන්නේෙ නේද ප සමහර ළමයින සමහර වෙලාට හැරෙන හින්දම සැපකොට්ටක්වේ තියාගෙන නිදාගනී නේ දහැයි හාමුදුරුව එහෙම කරේන අපි හැමෝටම ආදර්ශය නේද එහෙම කරේයිඉගෙන ගැනීමට වෙලාව මෙෙන් කරගන්න ඕන සහම් භාවනා කරන්නේ එතකොට බලන්නකො තමන්ගේ ගෙන ගැනීමේ වැඩ කටයුතු තඒවාගේම අධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරගන්න කාලය මෙෙනවි කළමනා කරණය කරලා තියෙනව නේද සමහර වෙලාවට අපි දන්නවා ගෙදර වැඩක් තුන් හම සමහල්ලමයිකන වෙලාවක් තිබබනෑ ලාස් තිබ්බා ඒ වගේ මෙක් සෑම් තිබ්බ කියනවන දෙහිම වෙලාවක් නෑ කියන්නේ එක නිදහසර කරුණන් වේ ඕන තරම් වෙලාවත් තිෙන අපි කරන්න ඕන එකට සැලකිල්ලක් දීලා අවධානයක්දිීලා නියමිත ආකාරෙන් කාල කළමනාකරණය කරගැනීම නේද අපි නිදාගන්න වෙලාවචිකක් අඩුකරොත් නේ ද අපේ විවකය අඩුකරොත් අපිට පුළුවන් ීගෙන ගන්න දේවල්වලට වෙලාව වෙන්කර ගන්. හරි ඊළඟට මෙත්සරණ කියමු බලන් මේ වක මෙතන ඉදලම කියන්න නවත්තපු දැනීද උන්වහන්සේ හරි එතනම් පොඩන් අතර කරම් පුතිේ ඔන්න දැන් මේ කාලය වනකුට සඟ සසුන්න පිරිහිලා තිබනේ හනිද පුතේ ගෘහජීවිතය පවුල්ත ග්‍රෘහජීවිත ගත කරන ගනින්න්නන්සේලා කියන කණ්ඩායමක් තමයි මේ හාමුදුරුවන්ගේ ඉට විය යුතු මෙහෙවර ඒ කාර්භාරය කළ. කවුද මේ ගනිින්ාන්සේලා කියන්නේ ගනින්න්නාන්සේලා කියලා කියන්න පුතේ භික්‍ෂූන් වහන්සේ යන මේ කාලේ භික්ෂූන් වහන්සේ කියෙන නම භාවිතා වනේනෑ ගනින්වහන්සලා කියලා තම ගනින්වාහන්සේ කියලා තමයි කිව්වේ. මේ අය කොහමයිද මේ අයි පුත්තේ අඹුදරුව අමු දරුවන් සිටිය මෙයාලට ළමයි හිටියා හඩිදම ගුල පැවිදි වෙලා හිට මංගුලට ද දරුව හිටිය අඹුදරුව හිටියා බිරිඳ හිටියා කහනුලක් කඩේදා ගත්තායි හිටිය. මෙයාන තමයි සං්‍යා වහන්සේලාගේ හිටුවෙන්නඕන සේවේ බාරරගෙන කරේ සමහරයලා රදරවලු රද්දල මහනෝර යුග හිටපු අදලකින් මේ ප්‍රභූ පැනැන්තිේ ඇප උපස්ථාන කටයතු පවා කරපු අය තමයි මේ ගනින්නාස කැනැත්තර මේ ගොට හාමුදුරුවෝර් කියලා වෙවහාර කරන්න බැහැ කියන්න බ නමුත් මේ කාලේ බුදුසසුන ආම පිරිහිලා නිසා මේ කියන කොට්ටාසයක් තමයි හිටිය அනිද ඊට පස්සේ සරණං කර හාමුත්‍රෝ දැක්ක මේ නිසා ශාසනයට වෙලාතියෙන හරිහානිකර තත්ත්වය අබහ ක්‍ර සම්පන්න තත්වය බල්ල මේක මෙය වනෝට පිඩපාතික සිල්වත් භික්ෂූ පරපුරක් ආරම්භ කරන්න ඕන කියලා හිතාගෙන ඒ අනුව මේ පිණ්ඩපාතික සිල්වත් භික්‍ෂූ පරපුරක් ඇති කරන්න ඇප කැපවුුණ. හනිද සම්මහරවෙලාට ඕගොල්ලෝ දැකලත් ඇතියවර්තමානයත් තින්නවා පින්ඩපාතික භික්ෂූ වහන් සෙලනේද ඇත ගම් දනවූලත් ඉන්නවා. හිමින් හිමින් පාතියමින් න්නේේද පාත්තරය අරගෙන බිම බලාගන අග්‍යාගගානේ. ිාත වදිනවන සඳහා පඩපාத்திය පඩපාத்தය සඳහා වඩனாවා ගේ්‍යයක් ගාන හනිදව අතීතයේ තිඩිය වடத்தமானයන්න. ඉතින් புතේ මේ පරපුර උන්වහන්සේ සරනංගමන හාමුතුරග මේ පිළිවෙත අනුගමනය කරපු සාම நேரවரு යත් கண்டாயම வலிවිට සමාගමනந்த සාම நேரවரு செல்හத்தனையான நින් හවා.. சரணங்க හාமருவா அ கமனேக்கர சாமே வரு நா கண்டாய்னும் மன நந்து. கண்டாய்ம வலிவிட்டு சமாகம කියன நமின் தமைයි ஓ நன்சா சாம நேேடுவரம் செவாத் த செவா தான நமிந்த. அ தெங்கினம் மංவாலட்டு போ කියலதென்னம் புத்த சாம நேேருயானனு ம கக்குது කියலாம். அ சாம நேேரு க ஒளது விது விசா. සම්පූර්ණ කර නැති අවුරුදු විස්සට බාල අවුරුදු විස්සක් නැති විස්සට අඩු හාමුදුරුවරු මෙහැඳින්න්න වනේ සාමනේර කියලා. හනිදඉක්ැනෙ උපසම්පදා වඋුණු භික්‍ෂූන් වහන්සේලා තමයි මේ උපසම්පදා බෙමේ සාමනයට තත්වේ නෑ ගොල්ලො. උප සම්පදාව වුණනහම. හනිද එන විස්සට අඩු භික්ෂූන් වහන්සේලා සාමන් එරවරුම් කියල තමයි හැදුරන්නුවේ වයිෞරදු විස්්ස සම්පූර්ණ වන හම තමයි උපසම්පදා කරන්නේ. හනිද ඊට පස්සේ වැඩිහිට භික්ෂුවක් බවට පත්වෙන. සාමනනිර කාලේ සමාධන්වනේ දස සීලනේ දසසීලේ වෙන්නේ. හැබැයි ඒ කාලෙන්දිම් සමහරවෙලාට ගොල දක්ලනේ තිනෙ හා මුදදුරෝ චුටි හා මුදුර සෙල්ලං කරනවනේද වෙලේ සමහරවෙලාවට බෝල ගහනවා. එක්කෝ සමහරවෙලාවට ඇලේ දීනවා චටි පොඩිකාලෙල් අම්මයි කන්න ේවල් කරන හැබයි මේ උපසම්පදවුණට පස්ස ඒව කරන්න බැහැන්. හනිි දනිත් කාලෙට්ටිකක් වැරදේ. නවනමුත් වැඩිහිට භික්ෂුවක් බවට පත්තුන් හම උපසම්පදාවන මීට අයිති ශික්ෂා පදතියන ඒවා සමාධංමනි මේවා රක්ෂා කරමින් ඉන්ඩෝලේ අරල් කුදාකාලෙ කර දවල් කරන්න බැහැ. අනිද එහෙනං අවුදු විශ්ස සම්පූර්න හම තමයි. වෙන්න එතුකට මේ කියන හාමුදුරුවත් උපසම්පදා වෙලානයි උපසම්පදා කර්ම කරන්න උපසම්පදා කරවන්න භික්ෂුණණ වහන්සේල හාමුදුරරු ලංකාවේ මේ කාල හිටිය නැහැ. නේ දපයා ඒකානෙ මේ ආගමක වශයෙන් පරිහානිකරත්වයක් තිබුණේ උපසම්පදදා භික්ෂණ වහසලා හිටියෙත්නෑ. ඉදම පරිහාණයට පත්වමින් තිබේ අධ්‍යාපනය නග සිටුවන්න. මේ සරනංකර හාමුදුරුවෝ මේ සමාගම හරහා ක්‍රියාකරා. හනිද දැංඒයට අත් මේ කියන සාමනේරවරුන්ට හොඳති ගන්නලා ධර්මඥානය ලබාදල අධ්‍යාපනය ලබාදලා ඒ ගොල්ලු හරහා මේ සිල්වස් සාමනේරුන් හර හා අධ්‍යාපනය නගාසිට වන්න කටයුතු කලා හරියට ගත්තොත්දම බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රථම ධර්මදූත සේවාව වගේේද. ඇටන අමතලකව වෙ දෙදනෙ එක මගන යන්න මුල මැද්දාගේය හපත් වූ ධර්මේ දේශනා කරන්න නේද. ඒ වගේ දැන් ඒ වගේ පිරිසක් තමයි මෙතන සංවිධානය වනේ හලේද ඒ පිරිස හරහා මේ අධ්‍යපනය නගාසිටිමේ කාර්පාර යාලට පවරල ඒ හරහා හොද වැඩපිළිවෙලත් දියත්කරා මේ නැතිවුුණුනේ ද ප්‍රසාද නක හැඟගීමකින් නිවේෙන හිටියේ හාමුදුරුවරුන්ට කලින් හිටියේ ගනිින් නාං සිිල කිල කොතාසයන් නැවත සිල්වත් භික්ෂූ පැරපුර සොරි ඇතිකරනවනේ පිින්්ඩ පාති යනම හාමුදුරුවරු හරි එතනි ගන් කියන්න බලන්නමත් සැණයි. එතනි අතර කරම් පුතේ මොක් දනේ බලන්නකො දැ හොඳ දෙයක් කරනකොට සමහර වෙලාවට සමාජෙන් ගැරහුම් මෙෙනවනේද තාටන පීරනවට හිංසාාවට ලක් කරන්න වන සමහර වෙලාට ගොල්ල පන්තිය වනාන් නේදශවිින්දී පන්තිනාක වෙලා හරි නායක වෙලාහරි හොඳ දෙයක් කරනකොට නේදශින්දී සහර වෙලාවට හොඳ දෙයක් කරන්න ගිහම සමහට බැනුම් හන්නක් වෙනවා නේද. ල්ුවගේ බෙනූ හඩ වෙනවා හෙම වගේ දේවලට මුහුණ පානන්න ඉතින් ඒ වගේ දෙයක් තමයි පුද්ධේ මෙතනදිී පෙලාතිීනෙ දැම්ම මේ සරණංකර හාමුද්‍රු ඇත්තුළු මේ සාමලයන භික්‍ෂූන් වහන්සේලා ගේ පිල්ණි වෙලා හඩිම ප්‍රසංසනයා අයර්ගේ කරන්නුයි සමාජය ජනතාවත්තක පිළිගත්තයිති ඕනම කෙනෙක් කොඳට වැඩකරං යනකොට සමහර වෙලාවට සම්හරයින්නයට ඉරිසියා කරනවා අමනාපක කරන ඕනේ ද තමන්ට තියෙන වාසි ප්‍රයෝජන ලැබෙන් නැති වුණහම අනිත් අයි ගැටලුවක් වුණහම ඒවා ඒ යන මඟ නතර කරන්න බලනවනේ ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතැනිදි සිද්ධ වනේ ඉතින් මේ නරේන්ද්‍රසිංහ රජතුමාට කියලම් කිව්වා ඒ කියලම් කිව්ව නිසා ඒ පැමිණිටි හේතුවෙන් පැමිණිලි කරා. ඒ නිසාමේ සරණංකර සාමනේඩයන් වහන්සේ ප්‍රදා නැසිල්වතු ලග්ගල කෙන ප්‍රදේශයට පිටුහල් කරා. හරිද හරි අශ්විදිකමු බලන්නේ ලංට මේ සමේහි හරි එතරින් අවත්තම් පුතේ දෙම්මකදුණේ ඔන්න පුතේ මේ කාලේ දඹ දෙවීඳලා බමුණෙක් කාව. නිද ඉතින් මේ බමුණෝ මේ බමුණ කිව්ව සංස්කෘත ශ්ලෝකය තේරුම් ගන්න නඩේන්ද්‍ර සිංහ රජ්චරුවන්ට බැරිවුණා. නනිද මේ මෙන් නරේද්‍රසිහ රජතුමා සහමේ නඩින්දසිංහ රජතුමා ගන්නපු කිසිම කෙනෙකුට මේ ශ්ලෝකය තේරුම කියන්න බැරිවුණා. මෙන්න මේක සරණංකර හාමුතුරුවන්ට ආරංචි වෙනවා. අනිද ඊට පස්සේ. මේ සරණංකර හාමුදුරුවන්ගේ ශිශ්‍යයකුට මේ ශ්ලෝකයේ තේරුම කියල දුන්න බලන්කට සරණංකර හාමුදුරුවන්ට මේ සංස්කෘත භාෂාව පිළිබඳ හසන දැනුමක් තිබිල තියෙනව නේද දැනුමක් තිබිල තියෙනව සංස්කෘත භාෂාව පිරිිබඳ මේ ශ්ලෝකයේ තේරුම උන්වහන්සේට කියන්න පුළුවන් වෙලා තිනෙහින්ද තමන්ගේ ශිශ්‍යයකුට ගෝලයකට පැහැදිලි කරලා දුන්න කියලා සඳහන් වෙලා තියෙනවා. හනිදීට පස් ඕ. දැම්පතේ සංස්කෘත භාෂාව තියනවා විධ ශලෝක හරි දේශලෝකවලින් සමහනව තියනවා ගොඩක් අපිට උපදෙස් ලබාදන්න උපදෙස් ලබා දෙන අපිට මේ පාඩමේ තියනවා ඉස්සරහා පාඩමක ශ්ලෝක දෙකක් කියන්න තියනවා. හරිදිගන ගන්නත් තියනවා. එකකොට මේ බ්‍රාහ්මණ බ්‍රහ්ණු සමාජයේ විතින් ඒ ගොල්ලුන්ගේ ආගමනුව විධ ශලෝක ගායන කල්ලා තියනවා ඉදිරි පත් කල්ල තියනවඒ වගේ සමාජට උපදෙස් දෙනේවත් තියනවා හරිද ඉතින්නේ. සංස්කෘත භාෂාව් ලෝකයක් තමයි මේ නඩේදසිංහල රජතුමාට පැහැදිරි කරගන්න බැරි වෙන ඉදල තින්. ඉතිම් පුතේ ඒ ඊට පස්ස පැහැදිරිදුන්නට පසේ දැ මේ බමනත්තික කතා කරන්නවල් බමුණ ඉදිරයේ බණක කියන්නව සමත් කෙනෙක් දැන. ඊට පස්ස මොකද කරලා තියෙන්නේ. මේ පලිපාන මොහොට්ටලාගේ කීමෙන් සරණංකර හාමුතුරුවන්ව රජතුමා. කැදවීමට කටේතු කරලා තියෙනවා ඊට පස්සුඋන්වහන්සේ පාලි භෂාව වන සංස්කෘත භාෂාවන සිංහල භාෂාව මේ තුනම රජතුමා ඉදිරිෙයි බණ කියලා තියෙනොයට පස්සේ රජතුමා ගොඩා සතුටට පත්වෙලා තියෙනවා. හනිද ඔන්න එත්තෙන් ඉනිඳන් රජතුමාට තේරුුණා අඩ අනිත්ත අයට ශ්‍රයාාව අමනා අපේ නිසා පැම්ගිලිකරට නඩේන්ද්‍ර සිංහ රජතුමා ඉදිරියේදී සරණංකර හාමුදුරුවෝ කියන කෞද සරණනංකර හාමුදු්‍රක යහ පත් භික්ෂූ නමන් කියලා රජතුමාට තේරෙනෝ. ඒ හින්දා රජතුමාගේ විශ්වාසය හා ගෞරවේ දිනාගත් උන්වහන්සේ උප සම්පදධාවත තිබෙනෑනේ උප සම්පදාව ලංකාවට ගෙන්වා ගැනීමට කටේතු කලා. හනිද බුරුමය සියමේ මේ කියන රටවල්වට දූතයන් යවීම සිද්ධ කලා. හනිද මුලින් අවන ලද දූත කණ්ඩායන් දෙක මාසාර්ථකුණා. හනිද පලක කණ්ඩායමක් යැලෝ යව්වා ඒත් මුහදුු බත් වුණන හනිද තව කණ්ඩායමක් ඇව්ව ඒකක් මුහුදු බත්වනාා. ඊට පස්සේ තුන්මිනි කණ්ඩායමක් යව ඒක තමයි සාර්ථක වුණේ හනිදමින් මුලින් යඔඋප දූ දත කණඩායම් දෙකම සාර්ථකුණා ඊට පස්සෙපුතේ කීප් තිශීරජසිහ රජතුමාගේ කාලේදී. තුන්ගනි වරට සියමේට යැවූ දූතයන් මගින් ලංක්තිවට උපසම්පදාව රැගෙනන්න සරණං කර හාමුතුරුවන්ට හැකියාවක් ලැබුණ. සියමේ කියනන්නේ මොන රටටද. පර්තමානය හඳුන්වන ලට සියමයි. නැහැ තායිලන්තයට හරිද මතක තිහාගන්න සීමය කියල කියන්නේ තායිලන්තයට. හ ඉතිකොට මේ කීට් තිසේ රාජසිංහ රජතුමා කියන්නේ භික්‍ෂූන් වහන්සේලාට උපසම්පදාව, මෙරට ස්ථාපිත කිරීමට සඳහ ඇප කැපවුණු රජෙනෙක් විදිහයට හඳුරවන්න පුළුවන් ඒවගේම සංඝ්‍යාව වහන්සේලාට ගුදුසස්සුනට මේ ඒවාවක් කරපු රජගෙනෙක් දෙරක ීර්තිසි රජසිංහ රජතුමාව හඳුන්වන්න පුළුවන්. හරේද එතුවන මේ සියම් රටින් ආවක් පුතේ භික්ෂූන් වහන්සේලා විසි නමක් වැඩම කර. භික්‍ෂූන් වහන්සේලා විසි නමක් පඩම කලා. අය දෙනෙ කුප සම්පදා වනා ෆල් අපේ ලංකාව හිටපු භික්‍ෂූන් වහන්සේලා හයිදනෙ කුපසම්පදා වුණා. මේ ශ්‍රී වීර පරාක්‍රම නරේද සිංහ රජතු ී වීර පරාක්‍රම නරේන්ද සිංහ රජතුමා තමයි ලංකාව පාලනය කළ අවසාන සිංහල රජතුමා. හරිද ඔහුගම් පස්සේ මේ නායක්කර්වංශික රජවඩු තමයි පාලනය කරාවෙන දින්දියාවෙන් සමහර වෙලාවට කුමාරිකාවන් ගෙන්වා ගත්ත ඒ කුමාරිකාවන්ගේ මල්ලි ලට සමහරුලාට රජතුම හිමි වුුණනේද සිංහල රජකිරියන. ඊට පස්සේ රජවුණුමේ නායක්කර වංශික රජවර අත්තර කීර්තිසි රාජසිංහ රජතුමාපුතේ ශාසන උන්නතිය වෙනුවෙන් වි විශාල මෙහවරක් කරපු රජ කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හැනිද හරි හසිනි කියම බලන්ඩ ළඟ චේදේ. එතරින් අවත්තම? හනි ඊට පස්සෙ මොකදනේ උන්වහන්සේ උපසම්පදා ලැබ පනස් පස්වන වේදි. හරිද එතකොට පුතේ මේ දක්වාම උප සපද ලැබිවනෑ සරනකර හාමුද්‍ර සාමනයට තත්තේ තමයි ඒටේ මොකද ලංකාවෙත්තුකට උප සම්පදාව තිබුුණ ඇති. ඉන්ද එතකට මේ සියම් රටේ මිතායි ලන්ති. සියම් රටේ ඉඳල පැමිණි මේ උපාලිනම් භික්‍ෂූන් වහන්සේගේ මෝලිකත්තෙන් තමයි උප සම්පදා කර්මය සිද්ධුවනේ. මං කලින් කිව්වගේ විසි නම අක්කාව. භික්ෂූඋන්වහන්සේලා හයදනෙක් උප සම්පදාාවනා. අනේද ඊට පස්සෙ පුතේ මෙත්ත නිදී උන්වහන්සේගේ චරිතේත අවස් විශේෂි ලක්ෂණයක් අපිට පැහැදිල වෙනවා. ඒ තමයි උන්වහන්සේ ඉක්මනින්ම ගිහිලා ගුරුවනයනදේ සරනංකරහාම්දුරුවන්නේේද ම ගරුවරයක් කියලා මුලින් පැවිදිවෙන්න තිබුණ සොරි මුලින් උප සම්පදාවවෙන්න තිබ එහෙමන. තමන්ගේ ශිෂ්‍යයන්ට තමයිපුතේ මුලින්ම අවස්ථාව දුන්නේ හරිද තමන්ගේ ශිෂ්‍යන්ට මුලින් අවස්ථාවදීලට ඊට පස්සේ තමයිපුතේ සරණංකර හාමුදරුව උප සම්පදාවට පත්තුනේ එතකොට මෙතනද පරමාදරශී ගුරුවරයකුගේ හපත් ගුරුවරයකෙන්ගේ ලක්ෂණයක් ප්‍රකට වෙනවා නේද තමන්ගේ නම අනුගාමිකයන් ඒ වගේම තමන්ගේ ශිෂ්‍යන්ට පිළිබඳ වගකමෙන් කටයුතුකරපපු ආකාරයමේ තුළින් පැහැදිලි වෙනවා නේද ඒ වගේම තමයි පුතේ මෙන්න මේ කාලේ වීදාගම මෛත්‍රී හා වීදාාගම මෛත්‍රිය සංගරාජ හාමුදුරුවන්ගින් පස්සේ. මේ සංගරාජ සගරජ තනතුර හිස්වෙලා තිබුණේ. අනිද ඊට පස්සෙ පුතේ කීට් තිසේ රාජ සිංහ රාජතුමා මේ සංගරාජ තනතුර සරණංකර හාමුදුරුවන්ට පවරනවා හනිද තනතු පිරිනම්මන. ඊට පසෙ තමයි සංගරාජ, කියන නාමයෙන් හැඳිලල් උනේ දැන් අපේ පාඩමත් තියනෙ සසුන බැබලෝ සරණංකට සඟරජ තෙරනොවයෝ නෙනේද මේ සංගරාජ කියනෙ තුට තනතුඩා හනිද මේ සංග රාජ කියන තනතුඩ ලබා තුන්නේ කීර්තිසිේ රාජසිංහ රජතුමා හනිද හරි. ඊළඟට කියමු බලන්න . හඩිපපුතේ රෙකෝඩින්න්න එක බලන්න යාලෝ සටහන දැම්ම හම සම්පූර්ණ කලේ වන්නේ ්‍රෝප එකකටහන දානම එකඩිය ලේවන්න. හඩි හොන්රයි. ඩැංපුතේ දැන්මේ මේ සරනංකර හාමුදුරන්ට දැනගන්න ලැබුණ තමන්ට සංරාජ තනතුරන්නේ ද සංගරජ තනතුරා පිරිනමන්නේයන්න කියලා. හනිද බලන්නකො පුතේ උන්වහන්සේගේ තිබ්බ නිහතමානීකම අනතිමානීකම කොතෙක්ද කියනවානම් නිරහංකාරත්වය කොතෙක්ද කියනවනා ගුළු වස්සේ පන්සලේ වුලුවස්සේ උඩඟු නොව මහන උඩුග නොව මහන කියලා. ියන තිබ හරිේද උඩඟගු නොවමහන උඩඟගු නොවමහනේ කියන්නේ උඩගුවෙන්නේ පානේ දාඩම්බර වවෙන්න පාදෙන් වාලත් බිත්තිේ ලියන ොන ද සමහර වෙලාට ඔගොල්ලො කැමති රිසාටේ කනේද තමන් වෙන්න කැමතිෙක්යෙන හරි ලිය නොනේ දේක නිතර දකිනකට දර්කිනකොට එක අම් මානසික බලපෑමක් කියන වන නේද නිතර දකිනකොට. මේ විදිර ියගත එතකොට මේ හාමුදදුරුවන්න මොකද දෙවින් හාමුදුුව නිතර මේක පේනවනි දකින්න දයනවානේ දිත්තකොට නිරායාසෙන්ම හදවත් ඇතුල ඇතිවෙනවා මං ආඩම්බර වෙන්න හොඳ නෑ කියන එක.වෙන්න මේක රජතුමාට දැනගන්න නැබුණ රජතුමා තවත්? තුට පත්වනාානේ ද තම්මගේ රටේ ඉන්න තම්මන්ගේ රටේ ශාසනය බුදු දහම් බුදු සසුනෙඉන්න ස්වාමීන් වහන්සේ කියෙනෙ මේ තරම් නිහත මානද කියල උන්වහන්සේ සතුටට පත්වනා හනි දෙහෙනම් මේවා අපේ උන්වහන්සේගේ නිරහං කාරත්වය අනති මානී බව නිහතමානී බව අපිටත් ආදර්ශයන්නේ දත් ඒවා අපේ ජීවිතේටත් නැතුළත් කරග අනොනේ සමහර වෙලාවට අර පුංචි පන්තිනායකකමක් කම්මුණහම ශිෂනායකකමක් කම්මුණහම සමහරය මොකද වෙන්න සමහර වෙලාවට අඩි දෙකක් තුනක්කිද රෝඩින් න්න නේද අපි හෙමවෙන්න හොඳනෑ නේද වී කරල්ලමකක්ද වී කරල්ල පැහන්නී ඇත්තම්මායි නේද වී කරල පැහෙන්න පැහෙන්න බිමට නැමෙනව නේද අපිට දේවල් ලැබෙන්න්න ලැබෙන්න්න අපිට අපේ ජීවිතර වටිනාකාම් සම්මාන ප්‍රසංසා ලැබෙන්න්න ලැබෙන්න්න අපි තව තවන් නිහතමානනි වෙන්න නෙතකො මයිඒ වගේ හපද්දේවල් අපේ ජීවිතර තවත තුළත්ෙන් හෙමනැතුව පුංචි පුංචි දේවල් වලින් අපි ආඩම්බරුුණොත් එහෙම ඒ සුදුසු වෙන්නේ නැහැනේ දේව වැඩිකර අදාා පවතින්නේෙත්නෑ අපි හැම තිස්සම අනිත්තායට හා පත්ති දිර කතා කරන්න ඕනේ නිහතමානීවෙන්න ඕන අනිත්තා අයට උදව කරන්න ඕනෙ එතකොට තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ අපිටත් හොඳ දේවල් ලැබෙන්නේ. හනිද එහම නැතිවුණනො තර ලැබන දේවල් හරිම තාවකාලික අයවල් අදා පවතින්නේ නැහැ. හරි ඔගල් අන්ට ඕන්නන් ඒක අදදැකීමෙන්. බලන්න පුළුවන් හනිද නිහතමානී වෙන්න තරමට නේ දනිත් ඇටු දෞකන තරමට තමන්ට දේවල් ලැබෙනෝ. හරි කියන්න බලන්නේ ඊළඟට හරි දුලාජකෙම බලන්න පුතෙමෙක් කල හැරැඹුණේ ඒ අනුවය. හරි පුතේ ඔගොල්ල මහනුවනශ්‍රී දළ පෙරහැර බල්ල තිනුවන් දර්දා පෙරහැරනේද බලලතිෙනව සමහර වෙලාවට බලපු නැති කෙනෙක් නේ ද සජීවීමේ සජීවී වෙතෙන්ට ගිහිල්ලා ඔ ටිකක් පුළුවන් ධර්මාචානයෙන්ත පාලි දීකක් තියෙනවා එෙන්නම් සම්පූර්ණම මතක නෑ ඉතින්. හරි. දෙන් අපි සිංහල නිගන ගන්නේ අපි සිංහල ඉගෙන ගම්ම හරි ඉතින් පුත්තේ ඉතිං ඔගලොත් බල තියනනෙ දළදා පෙරහැරනේද. ඉතින් මේ මේ කාලේ මහනුවර වාර්ෂික ඇසල පෙරහැර පැවැත්වනේ දෙවියන්න සඳහා වන්නු සතන දේවාලෙ පෙරහැරක් වශීන් කියෙන් හල දේකෙන නාත පත්තිනි විශ්ණු කතරගම කියෙන දෙවියන් උදෙසා තමයි පැවැත්වනේ. හනිද නාත විශ්ණු කතරගම පත්த்திනි කිය මේ ස දෙවන් දේවාල පැවැතුන ිன்னම කියන දෙවියන් மල් කරගෙන. කව්ද நாත දෙවියයි විෂ්ணු දෙවියෝයි කතරගම දෙවියோ පත්த்திනි දෙවන් மල් කරගෙන. නි. ඉතින් புතේ දළදා වහන්සේට කරන පූජෝපහාරයක් වශයෙන් දළදා වහන්සේ. දළදා කරඩුව රැගත් මාලිකාවේ පෙරහැර ඉදිරීින් ගමන් කරන්න ඕනිි කියලා යෝජනා කරේ සරනංකර හාමුදුරුව. සරනංකර හාමුදුරුව එ බව රජතුමාට දැන්ුවට පස්සේ ඒ සඳහා රජතුමා කටයුතු සූදානම් කළ දුන්න. කෝමද සරනංර හාමුදුරුවන්ට මේ කිස්සෙල්ලාම හිතටාව. හනිද අපි දන්නවනයට මෙසසි අම්ටෙන් ආ වනි උපාලි හාමුදුරුවෝ නේද උපාලි ස්වාමීන් වහන්සිට දවසක් කොන්න සරණංකර හාමුදුරුව මහනුවරම. ඇස පෙරහැර පෙන්ண்ணන්නේ කරගෙන ගියා.නනිද උපාලි හාමුදුරුව ඇසල පෙරහැර බලමින් ඉන්නකොට උපාලි හාමුදුරුව යෝජනා කරා සරණංකර හාමුදුරුවන්ට මේ දළදා කඩුව රැගත් මාලිகாාව පෙරහර ඇතුළත් කරන්න කෙලේ අනුව තමයි රජතුමාට දැන්නුවට පස්ස රජතුමාය අනුව කටයුතු සූදානන් කල දුන්න ද වර්තමානයේ පවා දළදා කඩුව රැගත් මාලිகாාව පෙරහර ඉදිරින් ගමන් කරனாනේද என்දළදා පෙරහර කියර තමයි්‍යවහාර කරන්නේ. එනම් අද දක්වා පවතින මේ දළදා පෙරහැර ආරම්පුණේ මෙන්න මේ විදිහයට. හරිද හරි අපිහෙන ඉතුරු ටික කරන්න කලින් බලමු අර චායාරූප ටික මෙහින්නේ සරණං කර හාමුතුරෝ මගුල් දක්කුණ ඔව හොඳයි පුතේ ඒව කියවල බලන්න මංවගොලන්ට සරණංකර හාමුදුදරන් පිළිපද ගෙද්‍ර වැඩකුත් දෙන වහනේ මං එක පස්ස කියන්නක. මේ තියනෙ සරණංකර හාමුදුරුවන්ට සංගරාජ පදවිය පිරිනමන අවස්ථාවේ චායරු චිත්‍රයක් තමයි තියෙන සංගරාජ පදවිය මේ තියනු වඋන්හන්සේ පිළිබඳ ලියුණු පොත් ඉතින අපේ පොතේ තිබ නාම් පොත සකස්කඩ ඕපුතේ ඔ සරණංකට සාමණීණයන් වහන්සේ පැවිදිබීමට ඇතුලුණු සීමමාලකයේ තමයි මේ තියෙන්නේ සන්නංකට හිමියන් ලියූ බණදහම් පොතම් සංගරාජ හිමියන් භාවිතා කළ පංහින්ද ලිවීමේ කටේතු සඳහා සංගරාජ හාමුදුරුවන් ගිහි කළ ජීවත්වන කොටිය මේ තියෙන්නේ මුනිගුණා සරණංගර හාමුදුරලියපු මනිගුණා අලංකාරය මෙතින බාලාපතාරය ව්‍යයාකරන ප්‍රන්ථයා දැංිහිනං සරනංකර හාම්ත්‍රෝ ගිහි කාලිගෙන ගැනීම සම්බන්ධව තියෙන පුංචි විඩියකාපෙන්න්නන්නන් නාටයක කොටසා කපියකත් බලල ඉතුරෘටිකට සම්බන්ධවෙෙන්. ඕ ඩැම්පුතේ මෙත්ම සරණංකර හාමුදරෝ පොත්පත් රචනා කරා. ග්‍රන්ථ රචනා කරාපෙන් අහන්න පුළුවන්. උන්වහන්සේ විසින් රචනා කරපු ධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථ දෙකක් නම් කරන්න තුනක් නම් කරන්න අපෙන් එන්න පු අහන්න පුළුවන්. හරිද ඒනිසා පුතේ හිෙනං අපි පාඩං කරගන්න ඕනේ මුණ ගුණාලංකාරය සාරාර්ථ සංග්‍රහය, බේසජ්ජ මංජුසාසන්නේය මහාබෝධිවංශසන්නය සතර බණවරසන්නේ කියන මේ පොත්. න්හන්සේ රචනාා කරා කියලා මතකතියාගන්න ඕනේ. හනිද ඒවගේම තමයිපුතේ මන්වහන්සේගේ ධර්මශාස්ක්‍රීය ප්‍රබෝධය නිසා උන්වහන්සේ මේ අපේ අධ්‍යාපනය අපේ ශාසනය බුදු සස්සුන ශාස්ක්‍රීිය කටයුතු නගාසිටවෙන්න කටයතු කරපනිසා සුපේෂණ ශික්ෂාකාමී සඟ පරපුරක් ලංකාව තුළ බිහිවුණ ශික්ෂාකාමී කියන සුපේශල. ශික්ෂාකාමී කියලකෙන වඩාත් විනේගරුක කියන එක. හරිද සුපේශල කියෙන වඩා සංවර හික්මුණු. හනිද සිල්වත් වඩා සීලවත් විනේගරුක සඟ පරපුරක් ලංකාව තුළ බිහිවීමට සරණංකර හාමුදුරුව මූලිකත්තයෙන් තමයි එම පරපුට බිහිුණේ. හනිද එහෙන අද ලක්දිව පවතින මේ පශාසන පුනජීවේ පුනජීවේ පුරෝගාමයා වන්නේ සරණංකර හාමුදුරුව පුරෝගාමියයා කියලකෙන මුල් වෙච්චි. කිය අනි සරණංකර හාමුදුරුවෝ පොතේ මේ ශාසන පුනජීවයේ පුරෝගාමයා විදිර සරකන සරණංකර හාමුද්‍රෝ පින්්ඩපාතික අසරන සරණ රාජගරුව වැිවිට සරණංකර සංගරාජමයකින නම්වලින් හඳුන්නවා. අනිද පින්ඩපාතික කියන්නේ උන්වහන්සේ පිඩ පාතේ ගිහිල්ල තමයි උන්වහන්සේ විතරක්නෙවේ උන්වහන්සේගේ අනිත් භික්ෂූන් වහන්සේලා පවා ධානය. ලබාගත්තේ පින්ඩ පාතවා ගමන් කල්ල නේද පින්ඩපාතියමඉන්න එහින්ද පින්ඩපාතික කියෙන නමින් හඳුුණුනය වගේ මේ ඒ සංස්කෘතියක් හැදව නේද පින්ඩපාතිගිහිල්ල දානේ ලබා ගන්න ඕනෙක් නේවගේමතම අර අසරනයන්ට සරණ වන නිසා අසරන සරණකිව්වා. එවගම රාජකරුකිලකිේ රවරුන්ට ගුරුවනොහින්ද නේද නරේදුල් සිංහ රජතුමාට කීට්තිසිී රාජසිංහ රජතුමාට ගුරුවුණුහින්ද රාජ? ගරු කියන නමින් හඳුන්නුනාා හනිද සංගරාජ තනතුරා පිරනම් හින සංගරාජ හාමුදුරෝ කියලා හඳුුවන් දෙැම්මී පුතේ අසරන සරණ සරණංකර හාමුදරුවන්ගේ චරිතය ගත්තට පස්සේ අපිට ලබාගන්න පුළුවන් ආදර්ශ ගණනාවක්ම තියලා. මොනාද අපිට ලබාගන්න පුළුවන් උන්වහන්සේ පති තිවිදරත්නය පිරිබන අපරිමිත ශ්‍රද්ධාවෙන් කටයතු කලා හනිද ඒවගේම තමයි ශික්‍ෂාකාමි අල්පේච්ච ජීවිතයක් ගත්ත කරා විනේගරුක්ක අල්පේච්ච ජීවිදල් පේචක්්ච කියල කියනමකක්ද ආශාවල් අපේක්ෂාවල් අඩුයි කියන එක හනිද ආශාපේක්ෂාවන් අඩු කියෙන් ඉනම් මේ ශික්ෂාකාමය අල්පේච්ච ජීවිතයක් ගත කලාා. ඒ වගේම තමයිපුතේ විවිධ දුෂ්කරතාවයන් මැදව්වත් අධ්‍යාපනයට තිබුණු දැඩි ඇල්ම නේද අධ්‍යාපනය ලැබීමට තිබුණු කැමැත්ත ඒ වගේ තමයි තමගේ ශිෂ්‍යන්ට ගෝලයන්ට උදවඋපකාර කරන්න තිබූ කැමැත්ත නිරහංකාර බව තම ශිෂ්‍යම නිවැරදි මාර්ගයකට යොමු කිරීම ස්ථීරා ධදිිෂ්ඨානය මේ කියන දේවල් වැදගත් වෙනවා. අනිද හරි එහෙනම් පුතේ තව පාඩමහා සම්බන්ධ පොඩි වීඩියෝ එකක් පෙන්න්නන්නම් ඊට පස්සේ අපි එතු ටික කරන්නේ. තුටික්බනොන ඔොලත්වටික බීල එන්නන ගිහිල්ල. හඩේ දැංහෙනම් පුතේ අපි අවබෝධය ප්‍රශ්නවලට පිරිතුරු ලියන්නේ අමෝ. අවබෝධය කියන ලියාගන්න පුතේ ඔවු.